අයිබෝන් සුප දවසක් අද ඉරිදා දවසේ මුද්‍රිත මාධ්‍යවල මං හිතන්නේ පත්තරවල බර වැඩිම දවස තමයි මොකද ඉරිදා සංග්‍රහයේ අතිරේකයන් බොහෝ සෙයින් පළවෙන දවස. ඔබත් ලංකාවේ ඉන්න දවස්වල නම් හිතිලා ඇති නිකන් ඉරිදා දවසට නිකන් ගෙදර ඉඳගෙන පත්තරයක් බලන්න ওই විදිහට හිතිලා තියෙනවා නම් හැබැයි ලංකාවෙන් එතරට ගිහිල්ලා ඉන්න ඔබට කොහොමද පත්තරේ බලන්නේ කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පන්හිඳක සටහන් සමගින් හමු වෙන වෙලාවේ අද මේ මාසේ 10 වෙනි ඉරිදා දිනය මේ මාසේ මේ ඉරිදා දිනේදී දෙවනි සතිය කියලා ගත්තොත් අපි නිවැරදි. දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවට මම යමු වෙනා මේ විදිහට මහමැතිවරණය තමයි ඉතින් ගොඩක් අයට ඉතින් වැදගත්ම විදිහක් විදිහට තියෙන්නේ. මහමැතිවරණයේ පැරණි ක්‍රමයටම මෛත්‍රී රනිල් එකඟ වෙති. නව මැතිවරණ ක්‍රමයේ ඇතුළත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වීමෙන් පසු ඉදිරි මහමැතිවරණයේ දැනට තිබෙන ඡන්ද ක්‍රමයේ යටතේම පැවැත්වීමට පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද්ද සහභාගී වූ ඉහළ පෙළේ සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණ ඇතැයි ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසිය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් දිවයින ඉරිදා සංග්‍රහය දිවයින පත්‍රයේ තමයි මේක නම් කියන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය නම් කියන්නේ නව මැතිවරණ ක්‍රමයේ අවශ්‍යයි කියලා. හැබැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජසේනාරත්න අමාත්‍යතුමා නම් පවසන්නේ ඒක එහෙම නැතුව අලුත් මැතිවරණ සංශෝධන ක්‍රමයේ යටතේ 20 වෙනි සංශෝධන ක්‍රමයේ යටතේම කරමු කියලා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යතුමායි ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා කියලා දිවයින ඉරිදා සංග්‍රහය කියනවා. අපි නෙවෙයි කියන්නේ දිවයින ඉරිදා සංග්‍රහය. ජාතික විධායක සභාව පනාදී ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් දේශපාලන පක්ෂ නායකින්ගෙන් සමන්විත ජාතික විධායක සභාව තවදුරටත් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳ ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම ජාතික විධායක සභාව පිහිටුවා ගනු ලැබුවේ ආණ්ඩුවේ දිනසියයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා ගැනීමටය. දැන් දිනසියයේ වැඩසටහන් අවසන්. එනිසා ජාතික විධායක සභාව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැතයිද මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඡායාරූපයක් වාර්තා කරනවා. හරි අපූරු ඡායාරූප මේ දිනවල වාර්තා වෙන්නේ විශ්වවිද්‍යාලවල එහෙමත් නැත්නම් පාරතොටේ. කවදාවත් දැකලා තියෙනවද උච්චාසයන මහාසයන කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම එක්කෝ සිල් ගන්න දවසට තමයි ඔක, ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා වැඩි වශයෙන්ම භාවිතා කරන ශික්ෂාපදයක්. හැබැයි මේ තියෙන ඡායාරූපෙන් ඔබට බොහෝ දේවල් කියන්නට පුළුවන් වේ දිවයින පත්‍රයේ මේ තියෙන ඡායාරූපේට. ඒත් එක්කම කවියකුත් තියෙනවා. මම කවියත් සඳහන් කරන්නම්. සංසුන් ගුණය සංවර සීලය සුමට පන්සල පිරිත බුදු මග උරුමයි අපට. පින්වත් සුජනෙයිනි එනමුත් අද දැයට පින්කම තමයි මේවා කළ යුතු රටට. එහි පුවත වාර්තා වෙනවා. අත්තරංගුඩ ගෙන ඇතැයි කියන සරසවි සිසුන් දෙදෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ පැවැත්වූ උද්ඝෝෂණයට එක් වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඡායාරූපය සමන් අබේසිරිවර්ධන මේ විදිහට දිවයින පත්‍රය වෙනුවෙන් වාර්තා කරලා තිබෙනවා. ලංකාවේ ශාසනය කොයි බටද යන්න කිසි ප්‍රශ්නයක් ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෙවෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට සඳහන් වෙද්දී අපි නැවත වතාවක් හිතලා බලන්න ඕනේ. නැවතත් සංගායනාවක් අවශ්‍යද කියලා හිතෙනවා. අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ. නවස්ගිරි පාර්ශවයේ මහානායක හාමුදුරුවන්වත් මල්වතු පාර්ශවයත් සමඟ එක්වී ඒ ගැන කටයුතු කළොත් හොඳයි කියලා ඉතින් අපිට නිකමට වගේ හිතෙනවා. ජනතාවටත් එහෙම හිතෙනවා ඇති. ඒත් එක්කම මම සඳහන් කරන්නම් සිරස්තලයක් ලෙසට මේ විදිහට ගලගම අත්තදාසි අරුණා හිමි අස්ගිරි පාර්ශවයේ මහානායක පදිවියට ඊයේ දිනේදී අපි මේ ප්‍රවෘත්ති වාර්තා කරා. මෙහි සිරස්තලයක් පමණක් යන්නේ මම සඳහන් කරේ ඒක නිසා. ඉන්පසේ මම යනවා පුවතකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශ මගහරිති උපාලිද සේරම් පුවත වාර්තා කරනවා. දිවයින පුවත්පත වෙනුවෙන් වත්මන් රජයේ ඇමති ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරුන් රැසක් සිය අමාත්‍යංශවල වැඩබහර ගැනීමෙන් පසු මෙතෙක් එම අමාත්‍යංශවලට පැමිණ නැතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් මෙලෙස සිය අමාත්‍යංශවලට නොපැමිණෙන්නේ වත්මන් රජයේ අමාත්‍ය දුර ලබා ගැනීම සම්බන්ධව සියාසනවල ජනතාවගෙන් එල්ලවන විරෝධතා නිසායයිද වාර්තා වේ කියලා තමා සඳහන් කරන්නේ. ඒක සාධාරණීය ප්‍රශ්නයක්. මොකද ජනතාව එහෙම කතා කරන එක නේ. මොකද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීම ජනාධිපතිවරණයේදී උදව් උපකාර කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොව පොදු අපේක්ෂකයෙකුට උදව් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් රැගෙන නැවතත් පොදු අපේක්ෂක තනතුරට හෙබූ කෙනාට උදව් කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් වෙන්නේ නැති අමාත්‍යංශ වලට යන්නේ නැත්තේ. හැබැයි අමාත්‍යංශ බාරගත්තා නම් ඒ අමාත්‍යංශ වලින් ජනතාවට කරන සෙත ඒ විදිහටම කරන්නට අවශ්‍ය අමාත්‍ය ධූරයක් කියලා කියන්නේ ජනතාවට සේවය කිරීම. ඒ සම්බන්ධයෙන් ඔවුන් කටයුතු නොකරන්නේ නම් ජනාධිපතිතුමාට වගකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යම් කිසි බාර දුර කටයුත්තක් කරන්න. අර්ථ සාධකයෙන් 130ක් ලබා දීම 27දා ඇරඹේ. මේ පොත වාර්තා කරනවා චමින්ද සිල්වා දිවයින පුවත්පත වෙනුවෙන්. සේවක අර්ථ සාධක අරමුදේ රුපියල් ලක්ෂ 3කට වැඩි සියලු තැන්පත්කරුවන්ට ලබන 27වනදා සිට තම තැන්පතුවලින් 30%ක මුදලක් ආපසු ලබා ගත හැකි බව කම්කරු ඇමති SB නාවින්න මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම මුදල ලබා ගත හැකි හදිසි රෝගී තත්ත්වයක ප්‍රතිකාර ගැනීම, නිවසක් ඉදිකිරීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් බව හෙතම සඳහන් කරේ කියලා තමයි මේ විදිහට සඳහන් වන්නේ. ජනාධිපති ආරක්ෂක අංශයේ විසිරුවයි හේමන්ත රන්දුරු වාර්තා කරනවා. හිටපු ජනාධිපතිවරයාගෙන් පසු වර්තමාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බහරව කටයුතු කළ ජනාධිපති ආරක්ෂක අංශයේ විසිරුවා හැර ඒ සඳහා අලුතින් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට පොලිස් මුලස්ථානයේ සැලසුම් සකස් කරමින් සිටි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂාව ලබා දීමේදී සිදු වූ විශාල අඩුපාඩු පිළිබඳව සලකා බලා ජනාධිපති ආරක්ෂක අංශයේ මෙසේ විසිරුවා හැරීමට බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ කියලා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. මේ පුවත ඊයේ දිනේ වාර්තා වුණා. ඉන්පසේ ජිනීවා සම්බන්ධ පුවතක් වාර්තා වෙනවා දිවයින පුවත්පතේ. ජිනීවා යුද අපරාධ වාර්තාවට එරෙහි රජය යෝජනාවක් ගෙනා යුතුයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසනවා කියලා කීර්ති වර්ණකුල සූරිය පුවත වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට එරෙහි සැප්තැම්බර් මාස ප්‍රකාශයට පත්වන යුද අපරාධ වාර්තාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව රජයට දැනුම් දී ඇත. මෙම යුද අපරාධ වාර්තාවට සාක්ෂි ලබාගෙන ඇත්තේ ස්කයිප් තාක්ෂණයෙන් බවත් ජිනීවා සංගමයේ එහි නියෝජිතයෙක් සඳහන් කරලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පතේ මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. සඳහනේ නව එකමුතුවකින් මහින්ද අගමැති සටනට වාසු කියයි සිරිමන්ත රත්නසේකර පුවත වාර්තා කරනවා. අගමැති සටන ගැන බොහෝ සෙයින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එද්දී පාර්ලිමේන්තුවේදී කතාබහකට ලක් වුණා. ඒ කතාබහකට ලක්වීමත් සමග බොහෝ සෙයින් ගොඩක් අය හිතුවේ අගමැති අපේක්ෂකයෙකු නම් කරයි කියලා. හැබැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසලා තිබ්බා අගමැති අපේක්ෂකයෙකු නම් කිරීම සුදුසු නැහැ කියලා. මොකද ජනාධිපතිතුමත් අර දෙපැත්තම රැකගත යුතුයි. අග්‍රාමාත්‍ය ධුරයේ සිටින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් බේරාගත යුතුයි. මොකද ජනාධිපති වීම සටනේදී උදව් උපකාර කරු බොහෝ දුරට උදව් උපකාර කළ පක්ෂයක් විදිහට කැපකිරීම කරපු පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයත් බේරාගත යුතුයි. හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවේදී නම් පවසලා තියෙන්නේ අගමැති අපේක්ෂකයෙක් සාමාන්‍යයෙන් නම් කරන්නේ නැහැ කියලා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරයේ හොබවන කාලයේ අගමැති අපේක්ෂක නම් කිරීමක් සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් උනුත් කතා කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඔය තොරතුරු ලදසැනින් එසෙනින් ඔබට ගෙනෙන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ පුවතේ වාර්තාවන්නේ සඳහනේ නව එකමුතුවකින් මහින්ද අගමැති සටනට යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම් වලට ජනාධිපති එකක නොවීම නිසා ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේම නව එකමුතුවකින් ඊළඟ මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස අනිවාර්යයෙන්ම මැතිවරණ සටනට ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කරේ කියලා තමයි මේ විදිහට වාර්තා වන්නේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම මිලියන 3000ක් රනිල් ධර්මසේන වාර්තා කරනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් මිලියන 3000ක් පමණ වැය වනු ඇති බවට මැතිවරණ කාර්යාලය ඇස්තමේන්තු ගත කර ඇත. තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය, පොලිස් දෙපාර්තමේන්තුවට වැඩිම මුදලක් වැය වන බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසිය කියලත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සඳහන් වෙනවා දිවයින පුවත්පතේම. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරි දින 10 දී පාර්ලිමේන්තුවට
නව මැතිවරණ ක්‍රමයේ ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වන සංශෝධනය ඉදිරි දින 10 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා මේ විදිහට රනිල් ධර්මසේන මේ පුවත වාර්තා කරන්නේ දිවෙනි ඉරදා සංග්‍රහය අද පුවත් වැඩි කියලා හිතුවට හැම පුවත්පතකම වගේම එකම පුවතක් නම් වාර්තා වෙන්නේ නැහැ අද දිවෙනි පුවත්පතේ ওই විදිහට පුවත් වාර්තා වෙදි මම රන්දිව පුවත්පත දෙසට හැරෙන්න රන්දිව පුවත්පතේ ඡායාරූපයක් තියෙනවා මේ ඡායාරූපය මඩගැසීමට ලබාගත් ඡායාරූපයක්වත් කියලා අපිට හිතෙනවා මොකද මේ විදිහට ප්‍රභූ වරුන්ගේ ඡායාරූප ගන්නෙ නැහැ අපි දන්නා විදිහට රන්දිව පුවත්පතේ මේ ඡායාරූපය ගැන නම් බොහෝ සින් බොහෝ අය කතා බහට ලක් වේ උසි උසි කිව්ව ගමන් බුර බුර කරවාසය කිසිවිලි බියක් නම් නැත ඒ තරමට දාසය නිසි පිළිතුරක් ජනයා දුන් මුත් ඇත දෝසය වසී බෝල රැඳි අතකින් ටොකු කන්නට ආසය හිටපු ජනපතිතුමන්ට යම් කිසි ආකාරයේ දෝෂාරෝපණයක් එල්ල කිරීමක් වක්‍රාකාරව කියන්නක් මෙන් කියලා තමයි අපි නම් හිතෙන්නේ අල්ලස් කොමිසම ඉදිරිපිට නීති විරෝධී ලෙස උද්ඝෝෂණය කළයි උසාවියට කැඳවන ලද හිටපු ඇමතිවරුන් පිරිසක් ඇප පිට පැමිණි අවස්ථාව තමයි ඒ ඔබ ඡායාරූපයෙන් දැක්කේ ඡායාරූපයේ සජීව චින්තක කඳගමගේ තමයි වාර්තා කරලා තිබේ රන්දිව පුවත්පත වෙනුවෙන් රග්බි ක්‍රීඩකයාගේ මරණය රජපුතෙක් ඇතුළට මේ සම්බන්ධයෙන් පුවත වාර්තා වෙන්නේ රග්බි ක්‍රීඩකයාගේ මේ පුවත සම්බන්ධයෙන් ඇතුල් පිටු වාර්තාවක් තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ මම මේ පුවත ඔබ වෙතට ගෙනෙන්නම් මේ විදිහට වසීම් යන්නේ මුස්ලිම් රග ක්‍රීඩකෙක් සිටියා ඔහුගේ පුවත තමයි ශ්‍රී ලංකාවේ ප්‍රකට රග්බි ක්‍රීඩකයෙකු වසීම් තජුදීන්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලදී රාජපක්ෂවරයෙකු හා ක්‍රීඩා නාලිකාවක සිටි යුවතියක් දෙස පොලිස් විමර්ශන යොමු වී ඇති බව සඳහන් වෙනවා මේට පෙම් සම්බන්ධතාවක් වගේම රග්බි ක්‍රීඩකයෙකු සමග ඇති වූ වෘත්තීය ඊර්ෂ්‍යාවක් හේතුවෙන් ඇති වූ බවක් සඳහන් කරන බවයි මේ විදිහට පුවත් වාර්තා කරලා තිබෙනේ එහි තවත් සඳහන් කරලා තිබෙනවා ඔහු පදවමින් සිටි රියානතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන විනාශ වී තිබුණු අතර මනා ශරීර ශක්තියකින් යුතුව තජුදීන්ගේ රථය ගිනිගද්දී ඉන් එළියට යාමට සිදු වූයේ නැත්තේ ඇයි කියලත් පොලිස් පරීක්ෂණ වලින් සඳහන් කරලා තිබෙනවා මේ පුවත වාර්තා කරලා තියෙන්නේ සිරස්තලයක් ලෙසට රන්දිව පුවත්පතේ රජපුතෙක් ඇතුළට කවුද මේ රජපුතා කියලා නම් සඳහන් කරලා නැහැ කෙසේ නමුත් මේ පුවත වාර්තා කරලා තියෙන ආකාරයට තවත් රාජපක්ෂවරයෙකු සිරදඬුවම් විඳින්නට ලෑස්ති කියලා තමයි ජනතාවට හිතෙන්නේ. උතුරේ ජනතාවගේ ආගම් ඇදහිමේ නිදහසට බාධා පැතුම් ශ්‍රී විජේරත්න රන්දිව පුවත්පත වෙනුවෙන් වාර්තා කරනවා. අධ්‍යාරක්ෂිත කලාපයේ පිහිටි පලාලි හමුදා කඳ ඌරේ පිවිසුම් දොරටුව වසාවිලාන් ජනතාව කපුරු දැල්වා වෛරවර් දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිද්ධියක් වාර්තා වේ. වසාවිලාන් පලාලි යුද හමුදා ජනපදයේයි සඳහන් වටරවුමේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි වසාවිලාන් ඥාන වෛරවර් කෝවිලේදී සෑම මැයි මාසිකම මෙම වෛරවර් පූජාව පැවැත්වේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැලි අමුණට එරෙහි මඩ ප්‍රහාරයට මිලියන 12ක අත්‍රිකාරමක් සුගත් බක්මීවව රන්දිව පුවත්පතට වාර්තා කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අක්‍රමිකතා සම්බන්ධව ජේසී වැලියමුණ කමිටුව විසින් සකස් කළ වාර්තාව සම්බන්ධ පරීක්ෂණ ආරම්භ වීමත් සමග නීතිඥ ජේසී වැලියමුණ මහතා ඉලක්ක කර ගනිමින් චරිත ඝාතන ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එකි වාර්තාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙන යාමට සංවිධානාත්මක ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ කියලා තමයි මේ ආකාරයට පුවත වාර්තා කරලා තියෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ පුටුහිස් චිත්‍රපට සංස්ථාව වැට උඩ නව රජය පිහිටුවා දින 100ක් ඉක්මවා ගොස් ඇතත් මෙතෙක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව අධ්‍යක්ෂක මණ්ඩලය සම්පූර්ණ කොට නැත. චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු දස දෙනෙකුන් සමන්විය යුතු අතර දැනට සිනමා ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් සිනමා නිලි නදීෂා හේමමාලි මෙනවිය සහ වයලා දයාරත්න මහත්මිය පත් කොට ඇත. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් ආචාර්යවරුන් දෙදෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළ යුතු නමුත් තවමත් එම පත්වීම් සිදුකොට නැත කියලත් සඳහන් වෙනවා. කෙසේ නමුත් චිත්‍රපට සංස්ථාව ගැන බොහෝ සෙයින් වාර්තා පළ වුණා ජනාධිපතිවරණ සමයේදී. ඉන් පස්සේ යම් කිසි දෙයක් සිදු වෙයිද කියලා වාර්තා පුවත්පත්වල මාධ්‍යවල පළ වුණත් දිනසී අවසන් වෙලත් තාම එහෙම වෙලා නැහැ කියලා තමයි චිත්‍රපට සංස්ථාව වැට උඩ යන්නේ ගුණසිරි සිල්වා රන්දිව පුවත්පත වෙනුවෙන් වාර්තා කරන පුවත. තනකොළ ගලවන් හමුදාව ගන්නේ නැහැ මේ පුවත ඊයේත් අපි වාර්තා කළා. කෙසේ නමුත් රන්දිව පුවත්පතේ ඉරිදා සංග්‍රහය අද වාර්තා වන්නේ මේ විදිහට තනකොළ ගලවන් හමුදාව ගන්නේ නැහැ අගමැති සඳහන් කරයි සංජේ ලියනගේ මෙහිදී වාර්තා කරන්නේ. සන්නද්ධ හමුදාවන්හි පළමු රාජකාරියට රට ආරක්ෂා කිරීම බවත්
වත්මන් ආණ්ඩුව දැඩි ලෙස පිළිගන්නා බවත් කලාපීය වශයෙන් ශ්‍රී ලංකා හමුදාව වඩාත් ඉදිරියට ගෙනීම තම රජයේ අභිප්‍රාය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි කියලත් මේ විදිහට සඳහන් කරනවා. අනුර ඩිලාන් සුසිල් ඩබල් ගේම් එක මොකද්ද මේ ඩබල් ගේම්? මෛත්‍රී මහින්ද සාකච්ඡාවලට පෙර දිනේදීද අනුර ප්‍රියදර්ශන යාපා සුසිල් ප්‍රේමජයන් හා ඩිලාන් පෙරේරා යන මහතුරන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග රහසිගත සාකච්ඡාවක නියලී සිටින බවට රාජ්‍ය බුද්ධ්‍යංශ මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තා කර තිබෙන අතර ඔවුන්ගේ පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත බවක් ඇති වී තිබෙන බවත් ප්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි කියලත් සඳහන් කරලා තිබෙනවා. මේ විදිහට රන්දිව පුවත්පති චෝදනාත්මක ස්වරූපයෙන් වාර්තා කරන පුවත් තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ කියන්නේ අපි කතා බහ කළ යුතුද නැද්ද කියලත් ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉන්පස්සේ රිවිර පුවත්පත දෙසට තමයි හැරෙන්නේ. රිවිර පුවත්පති මොකද්ද වාර්තාව? ප්‍රධාන සිරස්තලේ අපි කිව්ව ආකාරයටම මහා මැතිවරණය සම්බන්ධයෙන් පුවත වාර්තා කරනවා. මේ විදිහට මහා මැතිවරණයට ඡන්ද පත්‍රිකා දෙකක් වියදම පියවන්න අප මුදල ඉහළට. ඉදිරි මහමැතිවරණයේ සංශෝධනය අදාළව මහමැතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා දෙකක් සලකුණු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දැඩි අවධානය යොමු තිබේ කියලා තමයි මේ ආකාරයට සඳහන් වන්නේ. මං හිතන්නේ 20 වන සංශෝධනයේ එනවද නැද්ද කියන එකේ අවිනිශ්චිතතාවයේ හින්දා තමයි මේ විදිහට පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරලා ඇත්තේ. මහින්ද කුරුණෑගලදී ජනගඟට මැදි වෙයි රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56ක් ඡායාරූප සහිතව වාර්තා කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා පස්වරුවේ කුරුණෑගල නගරය හරහා ගමන් කරද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ විසින් සංවිධානය කරන ලද දිනූ නිදහස් අනතුරේ ජනරලියට පැමිණි ජනතාව මැද හිටපු ජනාධිපතිවරයාගේ රත පෙළ මැදි වී තිබේ කියලා තමයි සඳහන් කළේ. මේ ඡායාරූපේ නම් ඒ රතේ පේන්නේ නැහැ. හැබැයි ඒක තමයි මොවුන් කියලා තියෙන්නේ. මේ සම්බන්ධ පුවතක් නම් වාර්තා වුණේ නැහැ. හැබැයි රිවිර පුවත්පතේ එහෙම හිතිලා තියෙනවද දැනිලා තියෙනවද එහෙම නැත්නම් සත්‍ය වාර්තා කිරීමක්ද කියන එක බලන්න ඕනේ. ඡායාරූපවත් වාර්තා කරනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඒ වගේම තම රැස්වීමට ආපු ජනගඟ, ඔය විදිහට ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙනවා. ඡායාරූපයේ ප්‍රදීප් දඹරගේ තමයි මේ පුවත වෙනුවෙන් වාර්තා කරලා තියෙන්නේ රිවිර පුවත්පතට. අස්ගිරි මහනායක දුහුරේ ගලගම ශ්‍රී අතදස්සී නාහිමිපාණන්ට කුමරිනී ප්‍රතාපසිංහ වාර්තා කරනවා. සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිදූරේට ගලගම ශ්‍රී අතදාසී නාහිමියන් ඉකුත් සිකුරාදා පස්වරුවේ අස්ගිරි මහාවිහාර මංගල උපෝසථාගාරයට රැස්ව අස්ගිරි සංඝ කාරක සභාවේ ඒකමතික තීරණයෙන් පත් කරගනු ලැබී යන්නේ සඳහන් කරලා තිබෙනවා. විශේෂිත වූ විදිහට ඊයේ දිනේදී අපි මේ පුවත වාර්තා කරා. ඉන්පස්සේ මහා මැතිවරණයට සූදානම් වන්න රනිල් සංවිධායකයන්ට කියයි. ගොඩක් කල් ඉඳන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මේ කාරණේ කියන්නේ. ඔන අදත් කියලා තියෙනවා රිවිර ඉරිදා සංග්‍රහයේ වාර්තා කරනවා. සුජිත් කොනාර තමයි පුවත වාර්තා කරන්නේ. මහා මැතිවරණයට සූදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකින්ට එක්සත් ජාතික පක්ෂ ජාතික නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු විසින් රිවිර ඉරිදා සංග්‍රහයට පවසා සිටියේ සියලු මාසන සංවිධායකින්ට ශාකා සමිති, යෞවුන් සමිති, කාන්තා සමිති සියල්ල කඩිනමින් කැඳවා අවශ්‍ය මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙසටයි. ජයපේ ජනපති හා සාකච්ඡාවකට සූදානම්. තිලක් පුෂ්පකුමාර වාර්තා කරනවා මේ පුවත. 19 වැනි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව හා ආණ්ඩුවේ දිනසියේ වැඩපිළිවෙලේ කාලසීමා අවසන් වීමෙන් අනතුරුව රට තුළ මතුව තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ජවිපේ තීරණය කර ඇත කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. යුද හමුදාවේ දෙවැනි තනතුරට 6 දිනකගේ නම් තිස්ස රවින්ද්‍ර පෙරේරා පුවත වාර්තා කරනවා රිවිර පුවත්පත වෙනුවෙන්. යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්ඩලික ප්‍රධානී තනතුර පිරවීම සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල් වරුන් 6 දෙනෙකුගේ නම් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ආරක්ෂක අමාත්‍යාංශ වෙත නිර්දේශ කර ඇත කියලා තමයි පුවත වාර්තා වන්නේ. කෙසේ නමුත් යුද හමුදාවේත් මේ විදිහට ඒ නම් ටික සඳහන් කරලා තිබෙනවා. මිලින්ද පීරිස්, ලලිත් දවුලගල, ජගත් රඹුක්පොත, සුමිත් මානවඩු, ජගත් ඩයස් යන්නෙන් සඳහන් කරලා තිබෙනවා මේ 6 දෙනාගේ නම්. බ්‍රිතාන්‍ය මහමැතිවරණ සම්බන්ධයෙන් පුවත වාර්තා වෙනවා. මුල් පිටුවටම බ්‍රිතාන්‍ය මහමැතිවරණින් රනිල් ජයවර්ධනට විශිෂ්ට ජයක්, කන්සර්වේටිව් පක්ෂයේ යලි බලයට එපුවත ඔබ වෙත ගෙනෙන්නම්.
මෙවර බ්‍රිතාන්‍ය මහමැතිවරණය සඳහා කන්සර්වේටිව් පාක්ෂික අපේක්ෂකයා ලෙස ඊසාන දිග හැම්ෂයාර් ආසනයට තරඟ කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂකයෙකු රනිල් ජයවර්ධන මහතා මනාප 35,733ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ පුවතත් අපි ඊයේ දිනේදී වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයේත් වාර්තා කරලා තිබුණා. ඒ සම්බන්ධ පුවත වාර්තා කරද්දී අතුරු සිරස්තල විදිහට ප්‍රවෘත්ති ගණනාවකුත් වෙනවා. රිවිර පුවත්පති දේශපාලන බලයෙන් විල්පත්තු රක්ෂිතයේ වනසන මාෆියාව, ඒ වගේම මෛත්‍රී මහින්ද හමුවෙන් සුසිල් හැලුන හැටි, මුට්ට කරගසමින් විජේවීර ජයපේට උපතට ජයපේ උපතට පණ දුන් හැටි, ඒ වගේම තමයි මේ පුවත් එක්කම මහමැතිවරණේ මහින්ද ඔන්න ඔය ආකාරයේ පුවත් තමයි වාර්තා කළනේ කරලා තියෙන්නේ රිවිර පුවත්පති. රිවර පුවත්පත ඔය විදිහට සඳහන් කරද්දී අපි ඉන් පස්සේ සිළුමිණ පුවත්පත දෙසට හැරිමු. සිළුමිණ පුවත්පතේ මොන පුවතක්ද වාර්තා වන්නේ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. දිවයින රන්දිව රිවිර ඔය විදිහට වාර්තා කරද්දී අපි සිළුමිණ පුවත්පත මම අතට ගත්තා. විරාමයෙන් පස්සේ තමයි ඔබ වෙතට මුල් පිටු පන්හිදක සටහන් සමගින් සිළුමිණ පුවත් පෙරගෙන මම සඳහන් කර එහි ප්‍රධාන සිරස්තලයේ වාර්තා වන්නේ වැලියමන කමිටුවේ සම්බන්ධයෙන් නන්දිව පුවත්පති වාර්තා වුණු පුවත හා සමගාමී පුවතක්. වැලියමන කමිටුව වාර්තාව ආපසු හැරවීමේ සැලසුමක් චූදිතින් රකින්න කෝටි 3ක සල්ලි මල්ලක් පුවත වාර්තා කරන්නේ මේ ආකාරයට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව බව කියන මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ හෙළිදරව් කළ වැලියමුණ කමිටුව වාර්තාවට එරෙහිව මාධ්‍ය සහ නීති අංශ ඔස්සේ මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ගුවන්තොටුපළ වෘත්තීය සමිතියකට රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් ලැබී ඇතැයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරන්නේ. මේ මෙහෙයුමට සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අදාළ වෘත්තීය සමිති ප්‍රබලයන් පිරිසකගේ සහ වැලියමන කොමිසම විසින් චෝදනා කරන ලද හිටපු ප්‍රබල නිලධාරීන් කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ පවත්වා ඇතැයි සිළුමිණට වාර්තාවේ කියලා තමයි සඳහන් කරන්නේ. ප්‍රධාන ඡායාරූපයේ වාර්තා කරන්නේ මානව හිමිකම් විමර්ශනයකට අභ්‍යන්තර යාන්ත්‍රණයක් යන්නේ මේ අමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ගේ ඡායාරූපයක් වාර්තා වන පුවත මේ විදිහට. මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලොව කිසිම රටක් පූර්ණ වශයෙන් නිර්දෝෂී නැතයි පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා පැවසීය. එකිනෙකා අතර විවේචන හා ක්‍රමවේද අවශ්‍ය වන්නේ ඒ නිවැරදි කරගෙන ඉදිරියට යාම බවද ඔහුන් සඳහන් කරේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔහු සඳහන් කරලා තියෙනවා සැප්තැම්බර් මාසයේදී ජිනීවා සාකච්ඡාව ගැන සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඊට කලින් අභ්‍යන්තරණ යාන්ත්‍රණයක් දියත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා අමරිකානු රාජ්‍ය ලේකම්වරයා. සම්පූර්ණ ඉඩම් ලබා දීම පසුගිය රජයේ කාලයේ සිට කෙරෙන ක්‍රියාවලියක් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කරනවා. සම්පූර්ණ ඉඩම් ලබා දීම මේ දින 100ට අයත් යයි බොහෝ අය සඳහන් කරත් ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා කියලා තියෙනවා සම්පූර්ණ ඉඩම් ලබා දීම පසුගිය රජයේ කාලයේ සිට කෙරෙන ක්‍රියාවලියක්. ඒ වගේම තමයි ඒ එවැනිම ක්‍රියාවලිය දහස් ගණනක් තිබෙනවා. ඒ සියල්ලම පසුගිය රජයේ සිට කෙරෙන ක්‍රියාවලියද නැද්ද කියලා තනිත් අය සඳහන් කරන්නට අවශ්‍යයි. දින 100ෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවා, බැරි වැඩ තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිය කතාබහකට ලක් නොකරනවා අපි. ඒ සම්බන්ධයෙන් මේ ඔස්ට්‍රීන් ප්‍රනාන්දු වගේ පුද්ගලීන් සඳහන් කරනවා නම් වටිනවා කියලා තමයි සඳහන් කරන්නේ. පළාත් පාලන ආයතන ගැන තීරණය බදාදා සුනිල් දයාල් විස්පෝත වාර්තා කරනවා. නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතනය සඳහා ඡන්දයක් පවත්වනද නොවේසේ නම් කාලය දීර්ඝ කිරීමක් සිදු කරනවා දැයි තීරණය ලබන බදාදා ගැනීමට නියමිතයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාල සීමාව අවසන් වී තිබෙන නිසා පළාත් පාලන ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂවල කතා බහට ලක් වී තිබේ. 20 වන සංශෝධනයේ නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන බැවින් මේ සංශෝධනය සඳහා සංශෝධන කෙටුම්පත් සමග කේවල හා අනුපාත ක්‍රමයේ යටතේ පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය කිරීමේ වාර්තාවක් ලබන 13 වනදා සාකච්ඡාවට ගෙන පළාත් පාලන ඡන්දය කවර ක්‍රමවේදයක් යටතේ පවත්වනවාද තීරණයක් ගැනීමට නියමිතයි කියලත් සඳහන් කරලා තියෙනවා මේ පුවතත් එක්ක. කෙසේ නමුත් මේ 15 වෙනිදා විසිරුවීමට තීරණයක්
තියෙනවා කියලා තමයි පළාත් පාලන ආයතන විසිරුවන්න තීරණයක් තියෙනවා කියලා දෙනවා බොහෝ සෙයින් කතා බහට ලක්වන්නේ. විසිවන සංශෝධන සාකච්ඡාව හෙට විසිවන සංශෝධනය ඇතුළත් තම මැතිවරණ ක්‍රමයේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් හෙට දේශපාලන පක්ෂ නියෝජිතයෝ සමග සාකච්ඡාවක් පැවැත්වේ. මේ සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහභාගී වනු ඇතැයිද අපේක්ෂා කෙරේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දස වසරක ඛනිජ තෙල් පාඩුව බිලියන 239යි තාරක වික්‍රමසේකර සිළුමිණ පුවත්පත වෙනුවෙන් වාර්තා කරනවා. පසුගිය වසර 10 තුළ ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 238.85ක පාඩුවක් ලබා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. 2014 වසරේ සිට 2014 වසර දක්වා වසර 10ක කාලයක් තුළ මේ පාඩුව ලැබුවද සංස්ථාව මගින් බිලියන 377.84ක බදු මුදලක් ගෙවා ඇති අතර සංස්ථාවට බිලියන 3.39ක මූල්‍ය සහනයක් ලබා දිය යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි කියලා මේ විදිහට සඳහන් කරලා තිබෙනවා. පොලිස් මූල්‍ය විමර්ශන කොට්ටාශය ගැනත් සඳහන් කරලා තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනය සැමට විවෘතයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනාංශයට අදාළ නෛතික රාමුව ඕනෑම පක්ෂයට හෝ පුද්ගලයෙකුට පැමිණිල්ලක් ඉදිරිපත් කර හැකි පරිදි පුළුල් කිරීමටයයි. දැනට එම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානින් යුත් ඇමති අනුකාරක සභාවට පමණි. රජයේ නව ප්‍රතිපත්තියට අනුව කැබිනට් අනුකාරක සභාවට අමතරව ඕනෑම අයකුට මෙම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇතැයි මේ නව ක්‍රමයේදී සඳහන් කරලා තිබෙනවා. ඔය විදිහට තමයි සිළුමිණ පුවත්පතේ වාර්තා කරලා තියෙන්නේ. පුවත් මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ අතුරු සිරස්තල ලෙසට ගලගම ශ්‍රී අත්තදාසී නාහිමිපාණන් ගැනත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබී තිබෙනවායි දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කරපු පුවතකුත් වාර්තා වෙනවා. මම මව්බිම් පුවත්පත දෙසට හැරෙන්නම්. මව්බිම් පුවත්පතේ අපි ඊයේ සඳහන් කර විල්පත්තු වනය ගැන සඳහන් කරලා තිබෙනවා. හැබැයි ඒක වෙනත් විදිහකට. මොකද ඊයේ දිනේදී ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක ඔය සියලුම දෙනා අමාත්‍යංශ ලේකම්වරුන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරතුමා ඔවුන් සියලු දෙනා එක විල්පත්තු වනය දෙසට ගියා. ඇයි කියලා තීරණේ ඔබට ඊ අපි ගන්න ඉඩ දුන්න. එහි පුවත ප්‍රධාන සිරස්තලයේ ලෙසට මවුබිම් පුවත්පතේ වාර්තා කරන්නේ අනුර සමග ජවිපේ විල්පත්තු මහා කැලයට පණි. විල්පත්තු වන සංහාරය ගැන කතා බහ කරන්නට එහි ඇත්ත වශයෙන්ම වන සංහාරයක් වෙලා තියෙනවාද රක්ෂිතයේ ඉඩම් ඔහොම මේ විදිහට පුද්ගලයන්ට දන් දීලා තියෙනවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්. මේ සම්බන්ධයෙන් බලන්න තමයි ඊයේ දිනේදී ගියේ. සම්බන්ධයෙන් අපි ප්‍රවෘත්ති ප්‍රකාශයනුත් වාර්තා කරන්නට අදත් බලාපොරොත්තු වෙනවා. අතුරුදන් වූ හිරගෙදරින් මතුවෙති අනුරාධා හේරත් වාර්තා කරනවා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ පසුගිය ජනවාරි මස 15 වනදා දමිළ සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද පූජාවකදී අතුරුදන් වූ හිරගෙදරින් හිරගෙදරක ඉන්නවා කියලා පුවතක් තමයි මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඊළාම් ශෝක දිනයේ මැයි 18 සමරයිද දිලංක ගුණතිලක වාර්තා කරනවා. රටින් බැහැර ඊළාම් ආණ්ඩුව විසින් ජාතික ශෝක දිනයක් ලෙස නම් කරනු ලැබ ඇති මැයි 18 වනදා මෙරටදී සැමරීමේ සූදානමක් තිබෙන බව තොරතුරු වාර්තා වී තිබේ කියලා තමයි කෙටි පොතක් විදිහට වාර්තා කරලා දෙන්නේ. කෙසේ නමුත් මේ 18 කියන්නේ විජයග්‍රහණ දිනය දෙවන නිදහස් දිනය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ දිනය දෙමළ ජාතිකයින් ඊළාම් ශෝක දිනය ලෙසට සමරයිද කියලා මේ විදිහට වාර්තා වෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. 21 වන අස්කිරි මහනාහිමි ගලගම අත්තදස්සී හිමියන්ගේ ඊයේ පුවතම මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. පුවතක් ලෙසින් ඡායාරූපයක් සහිතව සියම් මහානිකායේ අස්කිරි පාර්ශවයේ නව මහානායක ලෙස ගලගම අත්තදස්සී අරුණායක හිමියෝ අස්කිරි කාරක සංඝ සභාව විසින් ඒකත් ඡන්දයෙන් පසුගිය 8 වනදා පත් කරගනු ලැබුවා කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. රනිල්ට හයිය දෙන්න විපක්ෂයෙන් ආණ්ඩුවට පිල් මාරුවක්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ශක්තියක් ඇතිකර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ආණ්ඩු පක්ෂයට පැතිමාරු කොට එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරක්ෂි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් කරන්න ඕනේ. මේ මෙන්න මේ විදිහට දයා පෙරේරා සහ ජේටි ද සිල්ලා පුවත වාර්තා කරද්දී කෙසේ නමුත් පිල්මාරුවක් අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයට. මොකද ඡන්දය දිනුවට පස්සේ ජාතික ආණ්ඩුවක් ආවේ නැත්නම් සුළුතරේම වෙනවා බහුතරයක් කරගත යුතුයි ඡන්දයට කලින්. එංගලන්ත මැතිවරණෙන් අපේ රනිල් දිනුම්. රෂිනි මෙන්ඩිස් පුවත වාර්තා කරන්නේ එංගලන්තයේ 2015 මහා මැතිවරණය සඳහා හැම්ෂය ආසනය වෙනුවෙන් කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු රනිල් ජයවර්ධන මහතා
මනාපති 5733ක් ලබා ගනිමින් 66ක ජයග්‍රහණයක් ලබා තිබීම ගැන තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ජනාධිපති ආරක්ෂකංශය යුද හමුදාව ඉවතට ගත් පුවත තමයි මේ විදිහට වාර්තා කරන්නේ. අලුත් ඒකකයක් ගැන කතා බහක් ප්‍රේමලාල් විජේරත්න පුවත වාර්තා කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ජනාධිපති ආරක්ෂකංශයට අනුයුක්ත යුද හමුදා ආරක්ෂක සේනාංකයේ විසිරුවා හැර තිබීම අපි පුවත්පත් ගණනාවක මේ පුවත දැක ඊයේ දිනේදීත් ඒ පුවත වාර්තා කළා. මෛත්‍රී මහින්ද සාකච්ඡාවේදී මෛත්‍රී කොටු කරන මෙහෙයුම වරදි WK ප්‍රසාද් මංජු පුවත වාර්තා කරන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය 6 වෙනිදා පැවති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොටුකර ගැනීමේ සැලසුමක් තිබූ බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් කිරිදා මවුබිමට සඳහන් කරේ කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. පුවත් ඔය විදිහට මවුබිම පුවත්පතේ වාර්තා වෙද්දී මුල්පිටු අවසන් පුවත්පත විදිහට මුල්පිටු ඔබට ගෙනෙන්නේ ලග්බිම පුවත්පතේමම මහා ඡන්දයේ දෙසැම්බරේ සමහරු කියනවා සැප්තැම්බරේලු සමහරු කියනවා ජූනි අගලු මැයි අගලු දැන් ලග්බිම පුවත්පත කියනවා මහා ඡන්දයේ දෙසැම්බරේ සංජය නල්ලපෙරුම මේ පුවත වාර්තා කරන්නේ. නව මැතිවරණ ක්‍රමයේ වෙනස් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම පසු දෙසැම්බර් මාසයේ මහා මැතිවරණයකට යාමට ආණ්ඩුව සූදානමින් සිටී කියලා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මහින්ද පිලෙන් අලුත් වෑයමක් සංජය නල්ලපෙරුමම තමයි පුවත වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණයේ තරඟ කිරීමට මැතිවරණ හැකියක්මනින් පැවැත්වීමට බලපෑම් කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරච්චි මාර්ග සඳහන් කරයි කියලත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ පුවත්පතේ මාස්කිරි මහනායක නව මහනායක ධූරයෙන් පිදුම් ලද ගලගම අර්ථදස්සේ නාහිමි පාණන් ගැනත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන ඡායාරූපයත් ඒ ඡායාරූපේම තමයි මම තෝරාගන්නේ. නව මහනායක ධූරයේ සිටි ගලගම අර්ථදස්සේ නාහිමි පාණන් වහන්සේ දළදා වහන්සේ වෙතට වැඩම කරමින් සිටි ආයුරින් තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. සියම් මහානිකාය අස්කිරි පාර්ශ්වයේ 21 වන මහානායක ධූරයටපත් ගල්ගම අත්තදාසී මහානාහිමි පාණන් වහන්සේ සම්ප්‍රදායික වත්පිළිවත් අනුගමනය කරමින් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අස්කිරි විහාරයේ සිට වැඩම කළ ආයුරු ඡායාරූපයෙන් දැක්වෙනවා. ඡායාරූපය වාර්තා කරන්නේ ගයා වන්නිය ආරච්චි. මහා මැතිවරණයට කෝටි 300ක් ඉල්ලයි. පාර්ලිමේන්තුව විසිරුව හැර මහමැතිවරණයට යන්නේ නම් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් වැය වෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ මහා භාණ්ඩාගාරයේ වෙත දැනුම් දී ඇත කියලත් මේ විදිහට පුවත වාර්තා වෙනවා. ඊයේ දිනේදී අල්ලස් කොමිසම ඉදිරිපිට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග උද්ඝෝෂණයේ ඒ කියන්නේ උසාවි නියෝගයේ නොතකා උද්ඝෝෂණය කළ පුද්ගලයන් 27 දෙනෙකුට මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ පෙනී සිටින නියෝග කළා. එහිදී 26 දෙනෙකුට ඇප ලැබුණ එක් හිමිනමකට ඇප ලැබුණේ නැහැ. මොකද ඔහු උන්වහන්සේ ඒ අවස්ථාවට පැමිණෙන්නේ නැති නිසා. ඉන්පසු වරෙන් තුනකුත් කළා. කවුද මේ හිමිනම? ඊයේ දිනේදීත් අප වාර්තා කළා. ගලගොඩ අත්තේ ඥානසාර හිමිට වරෙන්තු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන් තුනිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළපිටිය මහතා ඊයේ දිනේදී නියෝග කළ අයුරු තමයි මේ විදිහට පොත වාර්තා කරලා තියෙන්නේ. ගයන් කුමාර වීරසිංහ ජනාධිපති ආරක්ෂක බලසේනාව විසිරුවයි. ගයන් කුමාර වීරසිංහම පුවත වාර්තා කරනවා. ජනාධිපති ආරක්ෂක බලසේනාව වහාම ක්‍රියාත්මක වන පරිදි 31 වෙනිදා සිට විසිරුවා හැරීමට තමයි සඳහන් කරලා තිබෙන්නේ. තවත් එක් පුවතක් තිබෙනවා මන්සිරස්තලයේ විතරක් ඔබ වෙතට ගෙනෙන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙකක් බොදු බලසේනා පක්ෂයට. මොකද්ද මේ බොදු බලසේනා පක්ෂයේ? ඒ සම්බන්ධයෙන් නම් පුවත් වාර්තා කරලා නැහැ. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඇතුල් පිටු පුවත් වෙතට යොමු වෙමු පන්හිඳක සටහන් සමගින්. පන්හිඳක සටහන් සමගින් ඇතුල් පිටුවලට යද්දී මට හරි අපූරු ලිපියක් පළ වුණා. සිළුමිණු පුවත්පතේ කතෘතුමාගේ ලිපිය කතුවැකිය
මාධ්‍ය කියන්නේ මොකක්ද කියන එක කතෘතුමා මේ විදිහට සඳහන් කරලා තිබුණා. මාධ්‍ය කියන දේ බොහෝ අය මාධ්‍යවලට ආවට මාධ්‍ය ගැන දන්නේ නැහෙනි. මාධ්‍ය වාර්තා කිරීමම පමණක් නෙමෙයි මාධ්‍ය කියලා කියන්නේ. මාධ්‍යයේ යම් කිසි දේවල් තියෙනවා සදාචාරාත්මක ගුණ තිබෙනවා. ඒ වගේම තමයි එහි වාර්තා කිරීම යන්නෙන් සඳහන් කරන්නේ මොකක්ද කියලා තියෙනවා. ප්‍රවෘත්තිම වටිනාකමක් තියෙන දේවල් තෝරා බේරා ගන්න කොහොමද යන්නේ? මේ පුවත වටිනාකමක් දැනේ ජනතාවට මේ මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඔයා මැරෙන්න මම වීඩියෝ කරන්නම්. මේ අද සිළුමිණට ඇතුළත් විශේෂාංග ලිපියක තේමා පාඨයයි. මේ ලිපිය විස්තර කරන්නේ කිසියම් විපතකින් හෝ සියදිවි නසා ගැනීමකින් යමෙකු ඊළඟ මොහොතේ මිය යම් විස්තරාත්මකව වාර්තා කර ගැනීමට මුල් තැන දීම මිස මනුෂ්‍යත්වය පෙරට නොගන්නා මාධ්‍ය ප්‍රවණතාවය ගැනයි. ජංගම දුරකථන මගින් සෑම අතකටම කැමරාවක් ලැබී තිබීම නිසා මනුෂ්‍යත්වය පෙරට නොගන්නා මේ ප්‍රවණතාවය තාක්ෂණික ඉනිමම් බැඳීමක්ද සිදු වී ඇති බවක් ඇත්තකි. මේ සම්බන්ධයෙන් වාර්තාවේදී ජංගම දුරකථනය ගැන අසන්නටවත් නොතිබුණු 60 දශකයේදී දවසක කොළඹ උස ගොඩනැගිල්ලකට නැගුණු අයෙකු එයින් බිමට පැන සියදිවි නසා ගන්නටවත් පියවර තම කැමරාවට හසු කර ගන්නට පෑ ගණනක් සිය කැමරාවේ දෙසට අටවාගත් කැමරා ශිල්පියෙකු ගැන වාර්තා වී ඇත. මිය යාම හෝ සිදුවන විපත හෝ ඊට අදාළ පුද්ගලයා සතු කාර්යයක් බවටත් ඒ ගැන වාර්තා කිරීම මාධ්‍යකරුවාගේ කාර්යයක් බවටත් මතු කළ හැකි තර්කය මාධ්‍ය සඳහාය කියන කතාවට එකක විය හැකිය. එහෙත් මාධ්‍ය ජනතාව සඳහා කියන්නේ නම් ඒ තර්කයකට එකක විය නොහැකිය. මාධ්‍ය සඳහාය, එහි වෙළඳාමය හා ලාභය සඳහාය කියන කතාවට එකක වෙයයි. අද සමස්ත මාධ්‍යම හැසිරෙන්නේ කල්ලිවාදය පුද්ගලාභිමාර්ථය සඳහාය කියලා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. මාධ්‍යයක් විදිහට ගත්තහම මේ සම්බන්ධයෙන් බොහෝ දෙයක් කතා බහකට ලක් කරන්න ඕනේ. මේ පැය කීපේ ඒ ගැන කතා බහකට ලක් කරොත් එහෙම අපිට අනික් වැඩ ටික කරගන්න බැරි වෙනවා. පොඩි ළමයි හරි ආසයි ටයිටස් තොටවත් යන. බොහෝ අය සඳහන් කරන්නේ ටයිමවම කියලා. ටයිමවමගේ ලිපියක් සඳහන් වෙනවා, ඔහු ගැන සඳහන් වෙනවා මේ ආකාරයට. ස්පර්ශ කළ නොහැකි නමුත්, දැකිය නොහැකි නමුත් මිනිස් හඬකට මොනතරම් බලයක් තිබෙනවාද? මානව හඬ දැන් කලාවකට පදනමකි. හඬ කැවීම, හඬ නළුවන් හඬ කැවීම ඒකකයේ මේ සියල්ල අපට පසක් කරන්නේ හඬෙහි බලයයි. පින්මද පුතුන්, රන් කහවණු, ටෙලි නාට්‍ය නිර්මාණය කරනින් 1982 ජාතික රූපවාහිනිය සම්බන්ධ වූ ටයිටස් තොටවත්තයන් හඬ කැවීමේ කලාව, දෙතොල් සම දෙබස් රචනය, උපසිරස කලාව පුංචි තිරයට හඳුන්වා දුන්නේ එලෙස තමන් හඳුන්වාගත් කලාවන් හුදකලා නොකර අනාගතයට ගෙන යා හැකි අතිශය දක්ෂ ගෝලයකු බිහි කරේ යන්නෙන් සඳහන් කරලා තියෙන්නේ. කිසි නමුත් ඔබ බොහෝ හරි ආස ඇති ටයිටස් තොටවත්තයන් විසින් හඬ කැවීම කර ඒ කාටුන් වලට පොඩි කාලේ ඔය බලන්නේ නැති ඒව දැන් තියෙනවනම් හොඳයි කියලා ඔබට හිතේ. අපි තවත් කලාවට සම්බන්ධ පුද්ගලයෙක් ඔබ මොහුගේ රංගන ශෛලිය දැක්කහම ඔබට ආයිතින් ඒක රංගන ශෛලියක්ද නැද්ද කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ධර්මප්‍රිය ඩයස් ඔබ දන්නවා. ඒ අය මේ අයගේ ඒවා අඳිනවා. හරි ෂෝක් කියන්නේ සඳහන් කරලා තිබුණ ප්‍රශ්නය සහ පිළිතුර චන්ද්‍රිකා කුමාරතුංග සමයේ සිදු වූයි කියන ඉඩම් ගණිතුන් සම්බන්ධයෙන් ඇයට විරුද්ධව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලා ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රශ්නේ අහනවා, මම නම් කියන්නේ කාගේ කවුරු වුණත් කමක් නැහැ, වැරදි හොයනවා නම් මේක හොඳ දෙයක්. මගේ සිතිවිල්ල නම් සිස්ටම් එක කඩාපනින්න හොඳ නැහැ. දේශපාලනය ගැනත් කතා බහ කරලා තිබෙනවා. ඔහු සඳහන් කරපු බොහෝ කාරණාත් එක්ක මෙන්න මේ කාරණේ මම උපුටා ගන්නවා මෙහි ලිපියෙහි. මතින් තොර සමාජයකට මම කැමති නැහැ. උන්වහන්සේ දේශපාලනයට ආවොත් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. ඔබාමාට හිතෙන්නේ නැති ලංකාව වගේ ප්‍රබල රටක් එක්ක ගනුදෙනු කරන්න. හරි අපූර්ව විග්‍රහ කිරීමක් සහිතව තමයි මේ සම්බන්ධයෙන් වාර්තාව තිබෙන. අපිට වෙලාව මදි. වෙලාව වටින නිසා අපි ඊළඟ ලිපියේ පැත්තට යන්නම්. රුවන්වැලි සෑ මළුවේදී පාලිත පෙරේරාගේ කැමරා ඇසට හසු අසිරිමත් භික්ෂුව. මේ ඡායාරූප ඔබ දක්නවන ලැබෙනවා ඇති. මේ දර්ශනය දැක්ක විතරයි මගේ හිතට පුදුම සතුටක් දැනුණා, පුදුමයකුත් දැනුණා. ඒක මට හිතුණා මේ මගේ හිතේ මැවෙන මායාකාරී දර්ශනයක්ද කියලා. මොකද මම මළුවේ ඒ හරියට එනකොට කිසිම කෙනෙක් ඒ හරියේ හිටියේ නැහැ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. පරිවාර චෛත්‍යයක් ඉදිරියේ බවුන් වඩන හිමිනමක් තමයි මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. ඡායාරූපයෙන් මේ විදිහට වාර්තා කරද්දී පාලිත පෙරේරා කියන්නේ දක්ෂ මාධ්‍යවේදියෙක්, ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඔහු මේ අයුරින් සඳහන් කිරීමත් ඉතින් හරි අපූරුයි. ලක්විය පුවත්පතේ හරස්පාර අතිරේකින් මේ විදිහට වාර්තා කරද්දී අපි විරාමයකට ගිහිල්ලා ෆේස්බුක් එකේ මොනවද තියෙන්නේ කියලා, ඒ වගේම තමයි කාටුන් ලෝකේ, විදේශ ලෝකේ, ක්‍රීඩා ලෝකේ මොනවද තියෙන්නේ කියලා බලමු.
පන්නේදක සටහන් සමගින් අපි විදේශ ලෝකෙ පැත්තට තමයි මම යන්න හදන්නේ විදේශ ලෝක ගැන කතා කරද්දී මේ සතියේ විශේෂිත වූ විදේශීය දෙයක් ඔබ දක්නට ලැබෙනවා නම් එංගලන්තේ පැත්තට තමයි යන්නේ මහා මැතිවරණටත් වැඩි දෙයක් තමයි එලිසබත් රජින කියලා කියන්නේ එලිසබත් රජිනගෙන් පස්සේ රජකමට හිමිකම් කියන තවත් කුමාරිකාවක් ඉපදුනා ඒ සම්බන්ධ වාර්තාවක් තිබෙනවා අපි මේ වීඩියෝ දර්ශන බලන ගමන් කතා කරමු මේ තමයි නව කුමාරිය ඉපදීමෙන් පසුව මුලින්ම ගෙදර යන දවස ඇයට නම් තබා තිබෙන්නේ චාලට් එලිසබත් කියන නමින් මේ සම්බන්ධයෙන් විලියම් කේට් මේ යුවලට උපන් දාව උපන් නවතම ඒ කියන්නේ අලුත්ම කුමරිය තමයි ඒ කියන්නේ රජිනට පස්සේ නව රාජ්‍යයට හිමිකම් කරන එහෙමත් නැත්නම් මේ ඔටුන්නට හිමිකම් කරන කියන කුමාරියක් ඉපදීම තමයි බොහෝ සෙයින් වැදගත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ මේ විදිහට ඉපදීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජනතාව ඒ වගේම තමයි බකින්හම් මාලිගාව අසලට පැමිණිලා මේ සම්බන්ධයෙන් බොහෝ සෙයින් අදහස් දැක්වුවා කියලා තමයි ඔබට පේනවා මේ ජනතාව ඒ වෙනකොටත් ඒ දිහා බලාගෙන ඉන්නවා ওই සම්බන්ධයෙන් තමයි වාර්තාව පළවන්නේ මේ සතියේ බ්‍රිතාන්‍ය උණුසුම් කරන්නේ මහමැතිවරණයෙන් පමණක්ම නෙවෙයි මේ සමාලෝචනයක් එද්දී මේ විදිහට සඳහන් කරද්දී ඊට පස්සේ මම තෝරා ගන්නවා තවත් ලග්බිම පුවත්පතේම වාර්තාවක් ටයිගර් වුඩ්ස් කී ප්‍රේම සම්බන්ධයේ විදවැටේ ප්‍රේම සම්බන්ධ නම් අනන්තවත් ඉතින් බිඳ වැටෙනවා ටයිගර් වුඩ්ස් කියලා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා ඔහුගේ ප්‍රේම සම්බන්ධය ගැන වාර්තාවක් පන වෙනවා ටයිගර් වුඩ්ස් වසර 3ක තම පෙම්වතිය ලෙස ඇසුරු කළ ලින්සේ වොන් ටයිගර් වුඩ්ස් සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවයේ නැවතීමේ තිත තබලා ලින්සේ තම Facebook පිටුව හරහා වසර 3කට ආසන්න කාලයක් මම ටයිගර් සමග ආදරෙන් වෙලී සිටියත් අපේ ආදර කතාව නැවතීමේ තිත තිබීමට මම තීරණය කළා ඒ වුණත් අපේ මතක සුන්දරයි අවසනාවකට වගේ අප දෙදෙනා මේ සම්බන්ධය නිසා වෙහෙසට සහ අවුලකට පත් වුණා කියලත් සඳහන් කරලා තිබෙනවා ටයිගර් වුඩ්ස් කියලා කියන්නේ ගොල්ෆ් ක්‍රීඩාවේ ප්‍රබලම චරිතයක් ඔහු නිසා මේ පුවත වාර්තා කරන්නට ඇති කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉන් පස්සේ මම ක්‍රීඩා පුවත් අතරේකට යනවා ලග්විම පුවත්පතේ ලග්විම පුවත්පතේ හරි අපූරු ක්‍රීඩා පුවත් වාර්තා කරන අතිරේකයක් කෙසේ නමුත් මේ සියවසේ බොක්සින් සටන තමයි මේ සතියේදීම සමාලෝචනයක් විදිහට ඔබ වෙතට ගෙනෙන්නේ. සියවසේ බොක්සින් සටනින් මේ වෙද රුපියල් කෝටි 2340ක් පරාජිත පැකියෝට රුපියල් කෝටි 1560ක් අපි මේ වාර්තාව බලමු. ඔබ දන්නවා ඇති මේ සම්බන්ධයෙන් මේ සියවසේ වාර්තාව සියවසේ විශිෂ්ටම බොක්සින් සටන ලෙස විරුද්ධාවලියලත් මේ වෙද පැකියෝ සටන නිමා වූයේ ක්‍රීඩකයන් දෙදෙනාටම රුපියල් කෝටි 3900ක මුදලක් හිමි කරලා දෙමින් මේ ඔබ දක්නා වූ ඒ දර්ශනත් තමයි බොහෝ අය ජනප්‍රියම තරු මේ සියවසේ බොක්සින් සටන නැරඹීමට පැමිණ සිටියා. මේ අවසානයේ තරඟ 48කින් අපරාජිතව සිටි ඇමරිකාවේ ෆ්ලොයිඩ් මේ වෙද මේ වසරේ ශූරයා බවට පත් වූයේ පිලිපීනයේ මැනී පැකියෝගේ සිහිනය බොඳ කරවමින් මේ තරඟේ ආරම්භ වීමට සුළු මොහොතකට කලින් ඉන්පස්සේ වට 12ක් අවසානයේදී විනිසුරුවන් තිදෙනාගේ ඒකමතික තීරණය අනුව මේ වෙද ජයග්‍රහකයා බවට නම් කරා මේ සටන යන ආකාරය මේ සරණයේදී මේ වෙද එල්ල කළ පහරවල් 435න් 148ක් පැකියෝට එල්ල වී තිබූ අතර පැකියෝ එල්ල කළ පහරවල් 429න් 81ක් මේ වෙදට එල්ල වී තිබුණා මේ ජයග්‍රහණය නිසා මේ වෙදට ඩොලර් මිලියන 180ක මුදලක් ඒ කියන්නේ රුපියල් කෝටි 2340ක් හිමි වූ අතර පරාජිත පැකියෝට ඩොලර් මිලියන 120ක් ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 1560ක් හිමි වී තිබුණා මේ අරුවින් තමයි මේ තරඟය ගැන වාර්තා කරලා තියෙන්නේ ඉන් පස්සේ ක්‍රීඩා ලෝකෙ වගේම තමයි අපි කාටුන් ලෝකෙටත් යන්න අවස්ථාව සලසා ගන්නට අවශ්‍යයි. අපි ඉක්මනින්ම කෙටි විරාමයකට ගිහිල්ලා කාටුන් ලෝකෙ ගැන අපි කාටුන් ලෝකෙ දේශපාලන ලෝකෙ අලුත් වෙන දේවල් කතා බහ කරන්නට ඕනේද කියලා කතා බහ කරන්න ඕනේ. පන්නේදක සටහන් සමගින් විරාමයකින් හමු වෙමු. We'll be right back.
කාටුන් ලෝකයේ තොරතුරු දැනගන්න පන්නේඳක සටහන් සමගින් අපි රිවින පුවත්පතේ කාටුන්ෙට තමයි මුලින්ම යොමු වෙන්නේ. මේ කාටුන්ේ සඳහන් වෙනවා එක් පුද්ගලයෙක් ආප්ප දෙසටත් හැරෙනවා. ආප් මොකද බඩගින්නේ, ගොඩක් බඩගින්නේ ඇත්තේ. කළු කෝපිත් තිබෙනවා. ඔබ කළු කෝපි කිව්වහම දන්නවනේ කළු කෝපි කාලඟද තිබ්බේ කියලා, ආප්ප කාලඟද තිබ්බේ කියලා දන්නවා. හැබැයි මේ දෙකම කාලා නැති එක්කෙනෙක් තමයි මේ අපිට පේන ඉදිරිය ආචාර්ය දයන් ජයතිලක මහත්මයා තමයි ඉන්නේ. කාලත් නෑ, බීලත් නෑ, හැබැයි යම් කෙනෙක් වෙනුවෙන් සටන් කරනවා. ඉන් පස්සේ මම රන්දිව පුවත්පතේ කාටුන් ඩේ වෙතට තමයි යන්නේ. හිටපු ජනාධිපතිතුමා ඈත ඉඳන් ඉන්නවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනතාව සමග කතා බහ කරනවා. සෑර් හොරු අල්ලනවා, ඊට පස්සේ හොස්පිටල් දානවා, උසාවි දානවා, නිදහස් කරනවා. දිගටම මේ විදිහට කරනවද? එහෙම ආදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ප්‍රශ්නයක්. මොකද්ද දෙන උත්තරේ? හැබැයි හිටපු ජනාධිපතිතුමා තරහෙන් ඒ පැත්තෙන් යනවා. නැතුව ওই ටිකනේ මේ දවස්වල කරන්නේ නේ. ඉන්පස්සේ දිවයින පුවත්පතේ ජෙෆ්‍රිගේ කාර්නුවේට තමයි මම යොමුවන්නේ. අගමැති අපේක්ෂක පත් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා තීරණය කිරීමත් සමග අගමැති අපේක්ෂක සටනේ මහින්ද රාජපක්ෂ මැතිතුන් ඉන්නවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුනුත් ඉන්නවා. අගමැති අපේක්ෂකකම ඔටුන්න දෙන්නේ නැහැ කාටවත්. හැබැයි බොහෝ අයට පෙනෙනවා අගමැති අපේක්ෂක ඔටුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැත්තට විසිකන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ විදිහට ජෙෆ්‍රි කියන විදිහට ඒ විදිහට තියනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉන් පස්සේ මම ලක්බිම පුවත්පතේ කාටුනේ වෙතට යොමු වෙන්න විනී හෙට්ටිකරුගේ කාටුනේ. මේ මැතිවරණයට අලියා එයි. හැබැයි අලියාගේ හොඬවැලේ ඉස්සරහින් ඉන්නේ අත. මොකද ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරනවා නම් අලියට වෙන්නේ මේ වගේ වැඩ තමයි. අත ඉස්සරහට දාගෙන ගියාට හොඳට හිතන්න වෙනවා මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය කියලා. අත විතරයි ඉස්සරහට තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි අද දිනේදී දේශපාලන ලෝකයේ උණුසුම් වූ කාරණාත් එක්ක කාටුන් ලෝකේ වාර්තා කරන්න තියෙන්නේ. මේ කාටුන් වල සමාලෝචනයක් විදිහට ගලක මත්දස්සී හාමුදුරුවන් මහානායක ධූරයටපත් වුණා. ඒ වගේම තමයි වලියමුණ කමිටුව පිළිබඳ පුංචි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් වාර්තා කරන්න තිබ්බා. විල්පත්තු වන සංහාරය ගැනත් මේ දිනවල කතා බහට ලක් කරනවා. අපි මේ සම්බන්ධ පුවත් එක්ක හෙට දිනේ පුවත්පත් වලින් මුද්‍රිත මාධ්‍යවල ප්‍රවෘත්ති වලින් අපි හමු වෙමු. ඉතින් හෙට දිනේ හමු වෙන බලාපොරොත්තු වෙන අද දිනේ සමගන්න ඔබට අද දිනේ සුබදායී දිනයක් වන්නට ප්‍රාර්ථනා කරමින් පන්හිඳක සටහන් සමගින් අපි වැඩසටහන අවසන් කරනවා.